2022 ජනවාරි මාසේ 30 වෙනිදායින් පස්සේ 30 වෙනිදා සහ මේ අපි කතා කරන මොහොත දක්වා සුවිශේෂී සිද්ධීන් තුනක් නීතියේ බලයට සහ නීතියේ ආධිපත්‍යයට බලපාන ආකාරයේ සිද්ධ වුණා. මෙන්න මේ විශේෂයෙන්ම මේ ඊයේ දවසේ ශෙහන් මාලක ගමගේ නැමැති සමාජ ක්‍රියාකාරිකයාගේ අත්අඩංගුවට ගැනීමත් එක්ක අපට සිද්ධ වුණා තීරණයක් අරගෙන මේ රටේ ජනතාව දැනුවත් කරන්න විශේෂයෙන්ම මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති 14 වෙනි ව්‍යවස්ථාවේ සහතික කර ඇති අදහස් ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහසට අදාළව කරුණු කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කළ යුතුයි කියලා. අපි දන්නවා ඊයේ දවසේ ඇතිවෙච්ච සිදුවීම පිටිපස ඒ ශෙහන් මාලක ගමගේ සමාජ ක්‍රියාකාරිකයාගේ අත්අඩංගුවට ගැනීම අතිශය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් බව පේනවා. විශේෂයෙන්ම එහෙම ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා ඒ අත්අඩංගුවට ගැනීම සිද වෙන්නේ විශේෂයෙන්ම ඒ සමාජ ක්‍රියා ශෙහන් මාලක ගමගේ නැමැති නැමැත්තා මීට පෙර අවස්ථා ගණනාවකදී අපි දැකලා තියෙනවා ඔය අපරාධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ප්‍රකාශයන් ලබලා දෙනවා. එතකොට ඔහු යම් කිසි සිද්ධියකට අදාළව ඔහුව කැඳවලා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. එතකොට ඒ ප්‍රකාශ සටහන් කරගත්තු තැනැත්ත එක්ක තමයි මේ ඉතාමත්ම බලහත්කාරී ලෙස දන්නේති සංග්‍රහයේ 120 120 කී කිය මතුරුමින් පොලිසිය මේ අත්අඩංගුවට ගන්න. එතකොට මේකෙන් අපිට පේනවා යම්කිසි සුදුවෑන් සංස්කෘතියක් යලි හිසවසවන්නද මේ එන්නේ කියන කාරණාව. ඔහුව මේ සුදු ඈන්නේකින් ඇවිල්ලා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔහු කට උත්තර ප්‍රකාශ ලබලා දීලා ඊට අදාළ මැදිහත් වීම ඇත්ත වශයෙන්ම සියල්ල සිද්ධ වෙලා තියෙනවා. මම මේ කියන්න උත්සාහ කළේ මෙන්න මේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිද්ධ වෙන කාරණේ තමයි මම අර කලින් කිව්වා වගේ සිද්ධීන් කිහිපයක් පහුගිය දවස්වල සිද්ධ වුණා. දැන් මේ සිද්ධියට කලින් සිද්ධියක් සිද්ධ වුණා. චමුදිත සමරවික්‍රම නැමැති මාධ්‍යවේදියාගේ නිවසට අසූචි පහරයක් සමග ගල්මුල් වලින් පහර දීමක් සිද්ධ කරා. ඊට කලින් මම අර කලින් කිව්ව විදියට 2022 පළවෙනි මාසේ 30 වෙනිදා ජනවාරි 30 මහ ලොකු දවසක් නෙවෙයි ජාතික ජනබලවේගයේ අපේ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කරා. එතකොට අපි මේ මෙන්න මේ මේක දාමයක් ලෙස දැන් එනවා. බිත්තර ප්‍රහාරයක් එල්ල කරා කිසියම් මැර කල්ලියක් ඇවිල්ලා. ඒ මර කල්ලියේ සමාජිකයෝ දෙන්නෙක්ව අත්අඩංගුවට අරගෙන පොලිසියට ඉදිරිපත් කරා. අපි කියන්න කැමති ඒ සිද්ධියට පොලිසිය සාධාරණයේ ඉෂ්ට කළාද? ඒ සිද්ධියට පොලිසිය සාධාරණයේ ඉෂ්ට කරේ නැහැ. නීතිය බාර අමතිවරයා ඒකට අදාළ සාධාරණයේ ඉෂ්ට කරන්න මැදිහත් උනේ නැහැ. පැහැදිලිවම මෙතෙන්දි කියන්න වෙන්නේ ඒ ඊට අදාළේ සාධාරණය අපි බලාපොරොත්තු වෙන්නේ කාගෙන්ද? දැන් ඒ අත්අඩංගුවට ගැනීම දැන් ඒ බිත්තර ප්‍රහාරයේදී අතෙන් මේ ඒ ස්ථානයේදී හිටපු පුද්ගලයෙක් තමයි මේ අත්අඩංගුවට මේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට අරගෙන පොලිසිය නිට්ටඹුව පොලිසිය වෙත බාර දෙන්නේ. හැබැයි එම පුද්ගලයන් දෙදෙනා පොලිස් ජීප් රැගෙන ගොස් වතුපිටියල රෝහලට දාලා
පොලිසිය වගකීමෙන් මිදෙනවා ඔවුන් දෙන්නා ගෙදර යනවා එතකොට බී වාර්තාවක් දාලා තිනවා පොලිසිය විසින් මේ තින්නේ බී වාර්තාවේ පිටපත ඒ බී වාර්තාවේ දානවා දණ්ඩ නීති සංග්‍රහයේ 140 410 සහ 340 වෙනි වගන්ති යටතේ කරන ලද වරදක් බව දණ්ඩ නීති සංග්‍රහ 140 කියන්නේ මොකක්ද අයිතු ජනරාසියක් හැදෙන්න 5 දෙනෙක් ඉන්න ඕන නීතියේ සංකල්පයට අනුව එතකොට දෙන්නයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඒ දෙන්නවත් රෝහලට දාලා රෝහලෙන් උදාහරණ එතකොට අද වෙනතුරු අපි වගකීමෙන් කියනවා නීතිය බාර අමාත්‍යවරයාට මේවට සොයලා බලන මැදිහත් වෙන්න පොලිසිය බාර අමාත්‍යවරයාට මේවට මැදිහත් වෙන්න මෙන්න තියෙනවා බී වාර්තාව බී වාර්තාවක් පොලිසියට ගොනු කරලා අද වෙනතුරු මේ චූදිතයන්ව අධිකරණයට ඉදිරිපත් කළා නෑ අන්තිමට අපිට ඊයේ සිද්ධ වුණා මෝසම්පතකින් යලි ඉල්ලන්න මේ පොලිසිය මේ කටයුත්ත පැහැරා අරිනවා අනිවාර්යෙන් මේ මේ කටයුත්තට මැදිහත් වෙන්න කියලා ගරු අධිකරණයේ පිට පැතුවා. ඒ අනුව තමයි අධිකරණයට ඊයේ නියෝගයක් ලැබෙන්නේ වහාම ක්‍රියාත්මක කරන පරිදි ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. මේ බලන්න පොලිසියක් හැසිරෙන විදිහ. එතකොට අපි කියන්නේ මේ ඒ පිටිපස විතර ප්‍රහාරයේ පිටිපස සංවිධානාත්මක ආයුධ දරාගත් අපරාධ කල්ලියක් සිටින බව අපි පැමිණිල්ල වල ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ සිද්ධියේදී මොකද්ද වෙන්නේ? පැමිණිල්ල ඉදිරිපත් කරන ලද තැනැත්තා ව අත්අඩංගුවට අරගෙන පැමිණිලි කරුටත් අප තියලා තමයි ගෙදර යන්න සිද්ධ වුනේ. ඔන්න ඔහමයි පොලිසිය කටයුතු කරේ. ඒක නිසා මේ පොලිසියේ ක්‍රියාදාමය ඒ යාදාල ඒ පාතාල කල්ලි වල හැසිරීම මට සාධාරණයක් උනේ නැති දන තමයි අපි දැක්ක චමදී සමරවික්‍රම මහත්තයාගේ නිවසට අශෝසි ප්‍රහාරයක් එල්ල කරා ඒ වගේම ගල් මුගුරු වලින් පහර එල්ල කළා තිබුණා. ඒකෙදි පැහැදිලිවම ඉහළ මහලේ තීච්ච වීදුරුවකට ගඩොල් කැටයකින් ගසන්නේ හොඳටම ඒ පිළිබඳව ඉලක්කයක් සහිත පුද්ගලයෙක් වෙන්න ඕන. හොඳට ට්‍රේන් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. එහෙම ට්‍රේන් වෙච්ච අය ඉන්නේ උදවිය ඉන්නේ කොහෙද? අපි කිව්වා අපට විතර ප්‍රහාරයට සම්බන්ධ ට්‍රේන් වෙච්ච උදවිය ඉන්න ආයතනය අපි කිව්වා. ඒ අත්අඩංගුවට අරගෙන සිවිල් අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දුන්නු දෙන්න ඔවුන් ඇවන්ගාඩ් සමාගමේ සේවකයන් බව කිව්වා. ඇවන්ගාඩ් සමාගමේ සේවකයෝ කියලා කියන්නේ ආයුධ අත දරාගත් උදවිය. එතකොට ඒ අයව පොලිසිය මුදා හරිනවා. පොලිසිය ඒ ගැන කටයුත්තක් සිද්ධ කරන්නේ නැහැ. අද එතකොට අවි ආයුධ දරාගත්තු මරකල්ලි හැසිරෙනකොට පොලිසිය තමන්ගේ වගකීමෙන් මුක්ත වෙනවා. එතකොට චමුදිත සමරවික්‍රම මහත්තයාගේ ප්‍රහාරයේදී හොඳටම CCTV වල පේනවා ඔවුන් වෙල් ට්‍රේන් වෙච්ච උදවිය කියලා. ඉතාලම හොඳට පුහුණු වෙච්ච උදවිය කියලා පේනවා ඒ ගල් ප්‍රහාරයන් එල්ල කිරීම ඇතුළේ. ඉතින් මෙන්න මේ පොලිසියේ මැදිහත් වීම අවම වීමත් එක්ක ආණ්ඩුව අතපීදා ගන්නවත් එක්ක නීති ආධිපත්‍ය කියන සංකල්පය අද බිඳ වැටෙමින් යනවා. ඉතින් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ තියෙන අයිතියක් මුල් කරගෙන තමයි මේ සයන් මාලක ගමගේ නැමැත්තා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ අදහස් වල වැරද්දක් තියෙනවා නම් අත්අඩංගුවට ගන්න එකේ ප්‍රමාණයක් තියෙනවා, සීමාවක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒක අපරාධ නඩිදාන සංග්‍රහයේ විස්තර කරලා තියෙනවා. ඒ ක්‍රමයටයි අත්අඩංගුවට ගන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ අවසානයේදී මොකද්ද වෙන්නේ? මෙරටේ පනතක් තියෙනවා 2015 අංක 4 දරන අපරාධ විඳිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ ආරක්ෂා කිරීමේ පනත කිය. මේ විඳිතයන් ආරක්ෂා කිරීමේ පනත උඩ වාඩි වෙලාද මේ කටයුතු කරන්නේ? දැන් අත් වශයෙන්ම ශාන් මාලක ගමගේ නැමැත්තා කටයුතු කරන්නේ පැහැදිලිවම ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡාවල කිව්වා ඔහු සමග එකට ආශ්‍රය කරපු ඔහු ඔඩොක්කුවේ තියාගෙන නලව හිටපු ඉනෝෂ් පුතා කියන තැනැත්තෙක් සහ ඔහුගේ ආච්චි සහ සීයා මිය ගියා කියලා අර ත්‍රස්ත ප්‍රහාරයෙන් කූට ප්‍රහාරයෙන් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් එතකොට මියගිය එකත් එක්ක ආපු කම්පණය මත පදනම්ම තමයි ඔහු මේ ප්‍රකාශයන් සිද්ධ කරන්නේ. ඒ ප්‍රකාශයන් වලට අදාළව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවලා සාක්ෂි සටහන් කරගන්නවා. සාක්ෂි සටහන් කරගන්නවත් එක්කම ඔහු වැටෙනවා මේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට. එතකොට මේ පනත යටතේ ඔහු වින්දිතය ආරක්ෂා කරනවා වෙනුවට අද වින්දිතයව ත්‍රස් අද මේ නීතියේ හස්තයට අසු කරගන්නවා. නීතිය පැත්තකට දාලා ඒ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග මේ පනත පැත්තකට දාලා කටයුතු කරන්න පටන් ගන්න. දැන් බලන්නකෝ බිත්තර ප්‍රහාරයට අදාළව ප්‍රහාරය එල්ල කරපු කෙනා වත්තඩංගුවට ගත්තට පස්සේ පැමිණිලි දාන්න ගියපු කෙනාව අල්ලලා අපතියෙන. පැමිණිලි කරුව විත්තිකරු කරනවා. එතකොට මේ පනතේ ඇති ප්‍රතිපාදන වලට මොකද වෙන්නේ? මේ පනත සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත සම්පූර්ණ පැත්තකට දාලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියෙන් ආරක්ෂා කළ දීලා තියෙන දේ සම්පූර්ණයෙන් පැත්තකට දාලා තියෙනවා. එතකොට මේක හරියට මේක දැන් එක රටක් එක නීතියක් කියලා කිව්වට නීතිය සහ විධානයේ ආරක්ෂාව මේ රටට තියෙනවායි කියලා කිව්වට මේ සිද්ධිය හරහා පේන්නේ යලි සුදුස්වැන් සංස්කෘතිය රටට හඳුන්වලා දීලා ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණය පැත්තකට ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් බවට පත් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒකට හේතුව තමයි ආණ්ඩුවට එල්ල වෙන දැවැන්ත විවේචනය දරා ගන්න බැරුව ආණ්ඩුව හැම පැත්තකින්ම ෆේල් ආණ්ඩුවක් බවට පත් වෙනකොට ඒකට එරෙහිව කටයුතු කරන සමාජ ක්‍රියාකාරකෙන් අදහස් ප්‍රකාශ කරන මිනිස්සුට එරෙහිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන අයුතු රාජ්‍ය බලය යොදාගෙන මේ ආණ්ඩුව මර්ධනයකට ලක් කරන්න උත්සාහ කරනවා. ඒක අපිට කීට පිළිගන්න බෑ. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම අර මම දැක්කා Facebook එකේ ලස්සන වැකියක් තියෙනවා. एक किल मगे अदास प्रकाशने अवसं करन्ना एक तीनो श्रीलंका वनमति मव दूषणेट लक्वी मगेन साक्षी सपेन पुज्गली अत्तडंगोट गेनी पसेकला इम साक्षी सलकीलट गेन इस्ट्री दूषकी अत्तडंगोट गेनी देन्नोत आरंभ किरीम वर्तमाने आरक्षाव बार करुवन्नोन आंडुए वगकीम वे किल दम्मे लंकाव नेमति मव दूषणे करन तनत्तं पिलिबंदव साक्षि सपेन तोरतुरु सपेन केनाव अल्लला स्त्री दूषके केल दनुवं करन हदर एक निसा अपि कियन्ने पहदिलियोम मे नीतिये बलयट एल्लु प्रश्नयक् प्रजातंत्रवादयट एल्लु प्रश्नयक् एक हिंदा जातिक जन बलयगे नीतिज्ञो लेस अपि अवधारणयट लक् करनो आंडुकम व्यवस्थावत् एक सेल्लं करन्न एपा साक्षि විඳිතයන් ආරක්ෂා කිරීමේ පනතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න එපායි කියන කාරණාව අපි මේ රටේ පාලකයන්ට බල කළා කියනවා.